ආයුබෝවන් පුංචි දුවේ පුතේ පහස්වේනිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාඩම් මාලාවේ තවත් අලුත්ම අලුත් ලස්සන පාඩමක් ඉගෙන ගන්නයි පුංචි පුතාලා මේ සූදානම් වෙන්නේ. අද පාඩම පටන් ගන්න කලින් පුතාලට මම කියලා දෙනවා ලස්සන සින්දුවක්. පුතාලා දන්න ලස්සන සින්දුවක්. අපි හැමෝත් එක්කම දැන් මේ ගීතය ගායනා කරමු. සමන් පිච්ච මල්ලි හිරුණු නිල් තන කොළ පිටණියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. අහසේ තරු වැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා මගුල් ගෙවල් දෙකක් වගේ මේ දෙපොළම හැඩ ගැහිලා. පුංචි දුවේ පුතේ බලන්න මේ කවි දෙකෙන් කියවුනේ අහස ගැනයි පොළොව ගැනයි. එහෙනම් මොකද්ද අද අපේ පාඩම? පොළොව හා අහස. හොඳයි පුංචි දුවේ පුතේ, අපි දැන් බලමු අද අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හොඳයි පුංචි දුවේ පුතේ, පුතාලා පරිසරය හොඳින් නිරීක්ෂණය කළොතින් පුතාලට පේනවා මේ පොළොවේ හැම තැනම එක හා සමාන නැහැ. භූමියේ විවිධ වෙනස්කම් පුතාලට අඳුනගන්න පුළුවන්. මේ බලන්න, පොළොවේ කඳු තිබෙනවා, වනාන්තර තිබෙනවා, බෑවුම් තිබෙනවා, තැනිතලා, නිම්න, දියැලි, ගංගා, මේ වගේ පොකුණු, ගිනි කඳු, ආගාද, ශේෂ කඳු, මුහුදු, මේ බලන්න මෙන්න මේ වගේ දේවල් නිසා අපේ මේ මහ පොළොව සෑම තැනක්ම එක හා සමාන නැති බව අපිට පේනවා. මෙන්න මේ භූමියේ සෑම ස්ථානයක්ම සමාන නොවීම අපි භූමියේ විවිධත්වය ලෙස හඳුන්වනවා. පුංචි දුවේ පුතේ, අපි ඊළඟට බලමු අපේ රටේ භූමියේ තිබෙන වෙනස්කම් මොනවද කියලා. හොඳයි, අපි මුලින්ම කතා කරමු පුතේ ශ්‍රී ලංකාවේ කඳු ගැන. මේ බලන්න මෙන්න මේ ශ්‍රී ලංකා සිතියමේ කඳු පිහිටලා තිබෙන්නේ පුතේ ඔය දුඹුරු පාටින්. රට මැදට වෙන්න කඳු ගොඩාක් තිබෙනවා. බලන්න පුතේ, අන්න ඒ කඳුවලට අපි කියනවා මධ්‍යම කඳුකරය කියලා. හොඳයි, දැන් අපි මේ මධ්‍යම කඳුකරයේ පිහිටි කඳු ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න හදන්න. මේ තියෙන්නේ පුතේ අපේ රටේ උසම කන්ද. මොකද්ද අපේ රටේ උසම කන්ද? ඔහු පුතාලා දන්නවා, පිදුරු තලාගල කන්ද. ඒ වගේම අපි කවුරුත් යන්න කැමති මේ කන්ද මොකද්ද? අපේ තිබෙන්නේ පුතේ සමනල කන්ද. ඒ වගේම මෙන්න මේ කන්ද ගැනත් පුතාලා හොඳට දන්නවා. මේක හැබැයි අපි ප්‍රධාන කන්දක් විදිහට නම් සලකන්නේ නැහැ. මේ බලන්න මේ කඳු වැටිය බොහෝම තනියම තමයි තිබෙන්නේ. මෙන්න මේ වගේ කඳුවලට අපි කියනවා ශේෂ කඳු කියලා. එහෙනම් මොකද්ද මේ කන්ද? මේ තිබෙන්නේ පුතේ සීගිරිය. ඊළඟට මේ තිබෙන කන්දත් පුතාලට හැඩය අනුව හඳුනගන්න පුළුවන්. මේ තිබෙන්නේ නකල්ස් කන්ද. හොඳයි පුංචි දුවේ පුතේ, අපි දැන් අපේ රටේ පිහිටි ලස්සන කඳු ගැන ඉගෙන ගත්තනේ. අපි දැන් අපේ රටේ පිහිටි ගංගා ගැනත් ඉගෙන ගමු. ගංගා ගැන කතා කරනකොටම මට පුංචි කවියක් මතකයට නැගෙනවා. අපි හැමෝත් එක්කම ගායනා කරමු මේ කවිය.
මහවැලි නිල් වලා ගඟයි කළු වල වේ කැලණි ගඟයි ගමින් ගමට ගලා ගොසින් ගොඩයි මඩයි පොහොර කරයි හොඳයි එහෙනම් බලමු පුතේ අපේ රටේ කඳු ගැන දැන් අපි ඉගෙන ගත්තනේ අපේ රටේ පිහිටි ගංගා ගැන හොඳට බලන්න මේ ශ්‍රී ලංකා සිටියම දිහා රට වටේටම ගංගා තිබෙනවා ඒ අතරින් පුංචි දුවේ පුතේ අපිට ප්‍රධාන ගංගා හතරක් අඳුන ගන්න පුළුවන් ඔව් කියන්න බලන්න පුතාලා දන්නවනේ උත්තරය ප්‍රධාන ගංගා හතර මොනවද මහවැලි කැලණි කළු වලවේ හොඳයි මේ ගංගාව මොකද්ද මම මේ නිල් පාටින් දක්වලා තිබෙන ගංගාව මොකද්ද ශ්‍රී ලංකාවේ දිගම ගඟ පුතාලා දන්නවා කියන්න බලන්න මේ තියෙන්නේ මහවැලි ගඟ පුතේ මේ මහවැලි ගඟ පටන් ගන්නේ සමනල කන්දෙන් දිග කිලෝමීටර 335ක් වෙනවා මුහුදට ගලා බසින්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හරි මේ ගංගාව මොකද්ද මේ ගංගාවත් පුතේ ආරම්භ වෙන්නේ සමනල කන්දෙන් සමනල කඳුවේ තියෙන ආරම්භ වෙලා කොළඹ මෝදර ප්‍රදේශයෙන් මුහුදට වැටෙන මේ ගංගාවේ නම මොකද්ද කියන්න බලන්න මේ තියෙන්නේ කැලණි ගඟ පුංචි දුවේ පුතේ කැලණි ගඟ කිලෝමීටර 145ක් දිග වෙනවා හොඳයි ඊළඟට මේ ගංගාව මොකද්ද ඒත් සමනල කඳුවැටියෙන් ආරම්භ වෙලා අම්බලන්තොට ප්‍රදේශයෙන් මුහුදට වැටෙන මේ ගංගාවේ නම තමයි වලවේ ගඟ කිලෝමීටර 137ක් දිගයි හොඳයි පුංචි දුවේ පුතේ මේ ගංගාවේ නම මොකද්ද මේ තිබෙන්නේ සමනල කඳුවැටියෙන් ආරම්භ වෙලා කළුතර ප්‍රදේශයෙන් මුහුදට වැටෙන කළු ගඟ හොඳයි දුවේ පුතේ දැන් අපි අපේ රටේ පිහිටි ගංගා ගැන කතා කරා ඊළඟට අපි කතා කරමු අපේ රටේ පිහිටි ලස්සන දියඇලි ගැන හොඳයි දියඇලි ගැනත් කතා කරනකොට මඩ පුංචි කවියක් මතක් වෙනවා පුතාලගේ විෂය නිර්දේශයේ තිබෙන මෙන්න මේ කවිය මගේත් එක්ක ලස්සනට කියමු බලන්න දුම් හිඳ දියලුම ඇලි ගලින් ගලට හැලි හැලි සිහින් සිනිඳු දේ දුනු මැද මුතු වැල් වරුසාවසි හොඳයි පුංචි දුවේ පුතේ එහෙනම් දැන් අපි ප්‍රධාන ගංගා හතර ගැන ඉගෙන ගත්තා එහෙනම් දැන් අපි ඊළඟට අපේ රටේ පිහිටි ගංගා කිහිපයක් මුහුදට වැටෙන ස්ථානය පහසුවෙන් මතක තියාගන්න පුළුවන් කවියක් ගායනා කරමු පුංචි පුතාලට දැන් මේ දිස් වෙන කවිය මගෙත් එක්ක තාලෙට ගායනා කරමු මහවැලි තිරිකුණාමලෙන් කැලණිය කොළඹට නුදොරින් වලවේ අම්බලන් තොටින් කළු ගඟ කළුතර අවටින් මල්වතු මන්නාරමටය කලා ඔයද කල්පිටියට කිංගඟ නම් ගාල්ලටය නිල්වලාව මාතරටය මැණික් නදිය යාලේ ගියා දැදුරු හලාවතට ගියා කිරින්දි කිරින්දටම ගියා ගංගා සැම මුහුදු ගියා හොඳයි දුවේ පුතේ දැන් පුතාලා ගංගා ගැනත් ඉගෙන ගත්තනේ අපි ඊළඟට අපේ රටේ පිහිටි ලස්සන දියඇලි ගැන කතා කරමු හොඳයි පුංචි දුවේ පුතේ දියඇලි ගැන කතා කරනකොටත් මට ලස්සන කවියක් හිතට නැගෙනවා පුංචි පුතාලා මේ කවිය අහලා තියෙනවා දැන් මගෙත් එක්ක ගායනා කරමු දුම් හිඳ දියලුම ඇලි ගලින් ගලට හැලි හැලි සිහින් සිනිඳු දේ දුනු මැද මුතු වැල් වරුසාවසි හොඳයි එහෙනම් දැන් අපි බලමු අපේ රටේ පිහිටි දියඇලි ගැන හොඳයි පුංචි දුවේ පුතේ මෙන්න තිබෙනවා අපේ රටේ
උසම දිය ඇල්ල බලන්න උසම දිය ඇල්ල මොකක්ද බඹර කන්ද දිය ඇල්ල හොඳයි මේ තියෙන්නේ පුතේ දියලුම දිය ඇල්ල ඒ වගේම මේ දිය ඇල්ල මොකක්ද දුම් හිඳ දිය ඇල්ල හෝටන් තැන්නේදී අපිට දකින්න පුළුවන් මෙන්න මේ දිය ඇල්ල මොකක්ද කියන්නේ එහෙනම් බේකස් ඇල්ල හොඳයි අපි ඊළඟට බලමු මෙහෙම ලස්සන ගංගා ගලා බසින උසට උසී කඳු කඳු වලින් පිරුණු අලංකාර දිය ඇලි තිබෙන අපේ රට ලෝකයේ පිහිටලා තිබෙන තැන හඳුනා ගන්නයි අපි ඊළඟට සූදානම් වෙන්නේ හොඳයි දුවේ පුතේ මෙන්න මේ රතු පාටින් පෙනෙන්නේ අපේ ශ්‍රී ලංකාව අපි මේ ජීවත් වෙලා ඉන්න රට හොඳයි බලන්න අපේ රටට උතුරෙන් තිබෙන්නේ පුතේ ඉන්දියාව අපේ රටට දකුණෙන් කිසිම රටක් පිහිටලා නැහැ ඒ වගේම තමයි අපේ රටට නැගෙනහිරින් තිබෙනවා පුතේ ඉන්දුනීසියාව තායිලන්තය පිලිපීනය වගේ රටවල් අපේ රටට බස්නාහිරින් තිබෙනවා දකුණු අප්‍රිකානු රටවල් හොඳයි පුතේ දැන් අපි කතා කරා ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දියාව තිබෙනවා ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මැලේසියාව තායිලන්තය පිලිපීනය වැනි රටවල් පිහිටලා තිබෙනවා ශ්‍රී ලංකාවට බටහිරින් අප්‍රිකානු රටවල් පිහිටලා තිබෙනවා ශ්‍රී ලංකාවට දකුණෙන් කිසිම රටක් පිහිටලා නැහැ කොහොම වුණත් දුවේ පුතේ අපේ රට ඉන්දියන් සාගරයෙන් වටවුණු පුංචි දිවයිනක් පුංචි දූපතක් ඒක නිසා මහා මුහුදෙන් වටවුණු කුඩා දූපතක් වීම අපට ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා තිබෙනවා හොඳයි අපි බලමු මොනවද අපිට තිබෙන ප්‍රයෝජන කියලා ශ්‍රී ලංකාව දූපතක් වීම නිසා ඇති ප්‍රයෝජන මුහුදේ පවතින මත්ස්‍ය සම්පත ප්‍රධාන ආහාර අවශ්‍යතාවයක් සම්පූර්ණ කරනවා ඒ වගේම ධීවර කර්මාන්තයේ ඇසුරෙන් වෙරළබඩ ප්‍රදේශවල ජනයා තම ජීවිකාව සිදු කරගෙන යනවා ඒ කියන්නේ පුතේ වෙරළබඩ ප්‍රදේශවල බොහෝ මිනිස්සුන්ට රැකියා ගොඩාරියක් සලසලා දෙනවා මහා මුහුදෙන් වටවුණු කුඩා දූපතක් වීම නිසා ඒ වගේම තමයි දුවේ පුතේ ලුණු නිෂ්පාදනයට දායක කරගන්නවා අපි මුහුදු ජලය ඒ වගේම ප්‍රවාහන මාධ්‍යයක් විදිහට තැනකින් තැනකට යන්න රටකින් රටකට යන්න අපි මුහුද යොදා ගන්නවා ඒක නිසා පුතේ ශ්‍රී ලංකාව දූපතක් වීම අපිට ගොඩාක් ප්‍රයෝජනවත් ඊළඟට අපි දැන් මුහුද ගැන කතා කරපු නිසා තවත් දෙයක් පුතාලට මං කියලා දෙන්න හදන්නේ වඩදිය හා බාදිය හොඳයි පුංචි දුවේ පුතේ මේ චන්ද්‍රයාගේ බලපෑම නිසා මුහුදේ ජල මට්ටම වෙනස් වීම වඩදිය හා බාදිය ලෙස අපි හඳුන ගන්නවා ඒ වගේම මුහුදු ජලය වැඩි වීම අපි කියනවා වඩදිය කියලා ඒ වගේම මුහුදු ජල මට්ටම පහළ බැසීම අපි හඳුන්වනවා බාදිය කියලා හොඳයි පුංචි දුවේ පුතේ අපේ රට ඉන්දියානු සාගරයෙන් වටවෙච්ච කුඩා දූපතක් අපි ඒක ගැන කලින් ඉගෙන ගත්තා ඒ වගේම මුහුදේ සිදුවන අපූරු ක්‍රියාවලියක් ඒක නිසා අපට බලපානවා ඒ තමයි වඩදිය බාදිය චන්ද්‍රයාගේ බලපෑම නිසා මුහුදේ ජල මට්ටම වෙනස් වීම තමයි වඩදිය බාදිය ලෙස අපි හඳුන්වන්නේ මුහුදු ජල මට්ටම ඉහළ නැගීම අපි වඩදිය ලෙස හඳුන්වනවා ඒ වගේම මුහුදු ජල මට්ටම පහළ බැසීම බාදිය ලෙස අපි හඳුන්වනවා හොඳයි පුංචි දුවේ පුතේ අපි ළඟට අපේ රට කෘෂිකාර්මික රටක් නේද එහෙනම් මේ කෘෂිකාර්මික රටේ භෝග වගාවට වර්ෂාව අත්‍යවශ්‍යයි එහෙනම් අපි දැන් කතා කරමු වර්ෂාව පිළිබඳව වර්ෂාව කියන්නේ පුතේ පොළොවින් වාෂ්ප වෙලා ඉහළ යන ජලය
ඉහළ අහසෙදි සිසිල් වෙලා ඝනී භවනේ වෙලා ද්‍රව බින්දු ලෙස යලිත් පොළොවටම පතිත වීම පොළොවටම වැටීම අපි වර්ෂාව නැත්තම් වැත්ස ලෙස හඳුන්වනවා. ඒ වගේම මෙන්න මේ පොළොවට වැටෙන ජලය යම් කිසි ප්‍රදේශයකට නිශ්චිත කාලයකදී ලැබෙන වර්ෂාව මැනගත හැකි වර්ෂා ජලයට අපි කියනවා වර්ෂාපතනය කියලා. එහෙනම් කිසියම් ප්‍රදේශයකට නිශ්චිත කාලයකදී ලැබෙන මැනගත හැකි වර්ෂා ජලයට අපි කියනවා වර්ෂාපතනය කියලා. එහෙනම් වර්ෂාපතනය මැනීම සඳහා අපිට උපකරණ අවශ්‍ය වෙනවා. එහෙනම් කියන්න බලන්න වර්ෂාපතනය මැන ගැනීම සඳහා පුතාල දන්නව උපකරණය. මොකක්ද ඒ උපකරණය? ඒ තමයි පුතේ වර්ෂාමානය. වර්ෂාමානය ප්‍රධාන ආකාර දෙකකින් හඳුනගන්න පුළුවන්. එකක් තමයි සරල වර්ෂාමානය. අනිත් එක තමයි පුතේ ස්වයංක්‍රීය වර්ෂාමානය. හොඳයි පුංචි දුවේ පුතේ, දැන් අපි වර්ෂාව ගැන ඉගෙන ගත්තා, වර්ෂාපතනය ගැන ඉගෙන ගත්තා, වර්ෂාව මනින්න වර්ෂාමානය ගැන ඉගෙන ගත්තා. හොඳයි පුංචි දුවේ පුතේ, අපි ඊළඟට අපේ රටට වර්ෂාව ලැබෙන ආකාර ගැන ඉගෙන ගමු. පුතේ ප්‍රධාන ආකාර තුනක් තිබෙනවා. එකක් තමයි සංවහන වර්ෂාව, ඊළඟට මෝසම් වර්ෂාව, ඊළඟට වාසුලි වර්ෂාව. හොඳයි පුංචි දුවේ පුතේ, අපි බලමු මොකක්ද සංවහන වර්ෂාවක් කියන්නේ කියලා. අපේ රටට මාර්තු, අප්‍රේල්, සැප්තැම්බර්, ඔක්තෝබර් අතර කාලයකදී සංවහන වර්ෂා ඇති වෙනවා. මෙම සංවහන වායුධාරා නිසා ගිගුරුම් සහිත වර්ෂාවක් සවස් කාලයේදී ඇති වෙනවා. හොඳයි, මෝසම් වර්ෂාව යටතේ අපිට ආකාර දෙකක් හඳුනගන්න පුළුවන්. ඊසාන දිග මෝසම් වර්ෂාව හා නිරිත දිග මෝසම් වර්ෂාව. ඊසාන දිග මෝසම් වර්ෂාව ඇති වෙන්නේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා. ඒ වගේම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට, නැගෙනහිර පළාතට, උතුරු මැද පළාතට වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිග මෝසම් වර්ෂාවෙන්. ඒ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුල. ඊළඟට නිරිත දිග මෝසම් වර්ෂාව. මැයි සිට සැප්තැම්බර් දක්වා තමයි පුතේ නිරිත දිග මෝසම් වර්ෂාව ඇති වෙන්නේ. නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ශ්‍රී ලංකාවේ නිරිත ප්‍රදේශයට හා මධ්‍යම කඳුකරයට වර්ෂාව ලැබෙන. හොඳයි, ඊළඟට අපි බලමු මොකද්ද වාසුලි වර්ෂාව කියන්නේ කියලා. වාසුලි වර්ෂාව කියන්නේ පුතේ සුළඟත් සමග ලැබෙන අධික වර්ෂාවක්. ඔක්තෝම්බර් නොවැම්බර් අතර කාලයේදී මුළු ලංකාවටම වාසුලි වර්ෂාව ලැබෙනවා. මෙන්න මේ වගේ සංවහන වර්ෂා, මෝසම් වර්ෂා, වාසුලි වර්ෂා වලින් අපට ලැබෙන මේ වැස්ස කෙලින්ම පොළොවට පතිත වුණොත් මොකද වෙන්නේ? එහෙනම් අපි පුංචි දුවේ පුතේ පොඩි පරීක්ෂණයක් කරලා බලමු. හොඳයි දුවේ පුතේ, අපේ මේ පරීක්ෂණයට අවශ්‍ය කරන දේවල් කිහිපයක් මම පුතාලට පෙන්වන්න අරගෙන ආවා. මෙන්න මේ විදිහට බටවලින් සකස් කරපු මෙන්න මේ වගේ ඇටවුමක් අපි හදා ගන්න ඕනේ. බලන්න, දැන් මේ බටේ මෙන්න මේ කෙළවරේ මොකද්ද තියෙන්නේ? සිදුරක්. ඒ වගේම තමයි පුතේ මේ කෙළවරේ තිබෙන්නේ සිදුරක්. මේ උඩ ඉටිකොලයක් යොදලා තිබෙනවා. මෙන්න මේ උපකරණය අපි වහින වෙලාවට තනකොළ සහිත බිමක සහ තනකොළ නැති බිමක පෑවුම් සහිත ස්ථානයක තියලා බලනවා. ඊට පස්සේ
පුංචි පුතාලට පේනව නේද මෙතන පොඩි සිදුරක් තිබෙනවා මෙන්න මේ සිදුරට මෙන්න මේ ඔස්සේ වැටෙන ගලාගෙන එන වතුර සහ මේ බටේ දිගේ ගලාගෙන එන වතුර මෙතනදී එකතු වෙනවා ඒ එකතු වෙන වතුර මම මෙන්න මේ වගේ මෝඩිය නවල හදාගත්ත බෝතලයක් මෙතෙන්ට මෙහිම සම්බන්ධ කරලා එකතු කර ගන්නවා දැන් පුතේ මම කිව්ව නේද බෑවුම් සහිත බිමක තනකොළ සහිත බෑවුමක සහ තනකොළ නැති ගස්කොළන් අඩු බිමක තමයි මේක තියන්නේ මොන වෙලාවටද වහින වෙලාවට එහෙනම් දැන් පුංචි පුතේ දැන් අපි මෙන්න මේ උපකරණය වැස්සක අවස්ථාවකදී තනකොළ සහිත බිමක හා තනකොළ නැති බෑවුමක මේ උපකරණය තියලා බැලුවා. එතකොට තනකොළ නැති බිමේ මෙන්න මේ පාටට වතුර එකතු වුණා. ඇයි මෙහෙම වතුර එකතු වෙන්නේ? මේ පාට වතුර එන්නේ මොකක් නිසාද? මේ මඩ පාට නේද පුතේ? මේ පස්වල පාට නේද? ඇයි එහෙම පස්වල පාට ගත්තේ මේ වතුර? පුතාලා දන්නවා. මොකද වෙලා තිබෙන්නේ? අර තනකොළ නැති පොළොවේ පාස් වැස්සට සේදිලා ගිහිල්ලා. පුංචි දුවේ පුතේ, අපේ මේ පොළොව මතුපිට තිබෙන්නේ හරිම සරුසාර පස් තට්ටුවක්. එහෙනම් ගස්කොළන් නැති වුණොතින් මොකද වෙන්නේ? මේ සරුසාර පස් තට්ටුව වැස්සට හේදිලා යනවා. එහෙනම් පුංචි දූල පුතාලටත් මේ දේ කරලා බලන්නම පුළුවන්. එහෙනම් අපි හැම තිස්සෙම උත්සාහ කරන්න ඕනේ අපේ මේ සරු පොළොව රැකගන්න. එහෙනම් පොළොව සේදීයාම වැළැක්වීමට අපට කළ හැකි දේවල් ගොඩක් තිබෙනවා පුංචි දුවේ පුතේ. බලන්න මොනවද අපිට එහෙනම් කරන්න පුළුවන්? අපිට පුළුවන් තනකොළ වවන්න. ඒ වගේම තමයි පුංචි දුවේ පුතේ, බෑවුමක් නම් ගල් වැටි යොදන්න පුළුවන්. එතකොටත් පස සේදීයාම වැළැක්වෙනවා. ඒ වගේම තමයි පුතේ, අපිට පස ආරක්ෂා කරගන්න හොඳම ක්‍රමයක් තමයි පැල සිටුවීම. පැල හිටවලත් අපිට පුළුවන් අපේ මේ පොළොව ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි පුතේ, මෙන්න මේ වගේ පොල්නෙලි ආවරණයකින් ආවරණය කිරීමත් නැත්තම් පොල්නෙලි ඇල්ලීමත් මගින් අපේ මේ පස ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙනම් පුංචි දුවේ පුතේ, පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් පාඩම් මාලාවේ පොළොව හා අහස පාඩමේ අද අපි ගොඩාක් විෂය කරුණු ඉගෙන ගත්තා. පුංචි පුතාලට ඉස්සරහට තවත් ගොඩක් පාඩම් ඉගෙන ගන්න තිබෙනවා. හොඳයි, අද අපි මෙතෙක් ඉගෙනගත් පාඩම් ටික පොඩ්ඩක් මතක් කරගමු. අපි මුලින්ම ඉගෙන ගත්තා මේ භූමිය එක හා සමාන නැහැ, විවිධත්වයක් තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකාවේ භූමියේ විවිධත්වයත් අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි පුංචි දුවේ පුතේ, ශ්‍රී ලංකාව ලෝක සිතියමේ තිබෙන තැන නේද, දූපතක් විදිහට අපේ රටට එයින් තිබෙන ප්‍රයෝජනය පිළිබඳවත් අපි ඉගෙන ගත්තා. අවසානයේදී මම් පුතාලට කියලා දුන්නා මේ අපේ සරු පොළොව රැකගන්න, පොළොව සේදීයාම වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ටික. හොඳයි ආදරණීය දුවේ පුතේ, එහෙනම් මෙවැනි තවත් ලස්සන පාඩමකින් නැවත දවසක අපි හමු වෙමු. පුතාලට සුබ දවසක්. ආයුබෝවන්.